නාමය පිළිබඳව මූලික හැඳින්වීමක් කරනවා නම් මේ අවස්ථාවේදී ඉතාමත් වැදගත් අපේ ස්වාමීන් වහන්සේ අවසරයි. තෙරුවන් සරණයි. ඉතින් අපි එදා සාකච්ඡා කරන්නට යෙදුනා තේරවාදයේ මූලික සිද්ධාන්තය යටතේ පරමාර්ථ ධර්ම කියලා කොටසක් තියෙනවා. එතකොට මේ පරමාර්ථ ධර්ම ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයයි. ඒක තමයි චිත්තය, චෛතසිකය, රූපය ආදී ලෙසට. ඒ වගේම නිර්වාණ පරමාර්ථය ගැනත් තේරවාදයේ කතා වෙනවා. එතනින් අපි සංකත, ඒ කියන්නේ හේතුන් නිසා හටගන්න පරමාර්ථ ධර්ම ලෙස අවධානය දුන්නොත් චිත්තය, චෛතසිකය, රූපය කියලා කොටස් තුනකට කැඩෙනවා. හැබැයි ඒක ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි, නාමය සහ රූපය අපි අහලා තියෙන එක. නාමය සහ රූපය. මෙතන නාමය කියලා කියන්නේ දැන් අර තියෙනවනේ මේ සාමාන්‍ය ඉතින් නාමය නොදිරෙනා කුණු කය දිරනා කියලා නේද? එතන නාමය කියලා අදහස් කරලා තියෙන නමනේ. මෙතන නාමය කියලා කියන්නේ අපේ නංගම් ගෝත්‍ර වගේ නම වගේ වාසගම් වගේ එකක් නෙවෙයි. මෙතන අදහස් කරලා තියෙන්නේ අපේ රූපය අසුර කරගෙන පවතින අරමුණු දැනගැනීමේ හැකියාවෙන් යුක්ත වෙච්ච අරූපීමේ ධර්ම කොටස්. ඒක තමයි අපි සාමාන්‍යයෙන් හිතනවා කල්පනා කරනවා කියලා අපිට දැනෙන්නේ ඔය නාම ධර්ම සම්බන්ධයෙන්. එරු නිකන් කිව්වොත් එම චිත්තේ චෛතසිකේ කියලා අපි අහලා තිනේ නේද? සිත සහ චෛතසික ධර්ම. ඒ තමයි අපි හැඟීම්. එහෙම නැත්නම් හිතීම අපේ කල්පනා කිරීම ආදී වූ ක්‍රියාවන් තමයි මේ නාම කියලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේවට නාම කියන නම දෙන්න. දැන් රූප කියලා කිව්ව රුප්පණේ වෙන නිසා අපි කතා කරන්නේ. රුප්පණේ වෙන නිසා වෙන බාහිර පත්‍ය හේතු කරගෙන යම් යම් වෙනස් වීම වලට ලක්වන ධර්ම වලට රූප කියලා කිව්වා. දැන් නාම කියන එකේ තේරුම තමයි තේරවාදයේ හැටියට නාම කියන එකට සාමාන්‍යයෙන් විවරණ හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන්. නමනක් තේන නාමං පළවෙනි එක. අරමුණකට නැමෙන නිසා නාම කියලා කිව්වා. මේක විස්තර කරන්න හිමි ඉස්සරේ. නාමනක් තේන නාමං අරමුණක් තමන් එක්ක ඉන්න අනිත් ධර්ම කෙරෙහි නම්මවන නිසා නාම කියලා කියනවා. ඉතින් නාම කරණට එන නාමං ඊළඟට නාමත්තේ ගහනතාය නාමං. ওই තමයි තුන. නමනට එන නාමං, නාමනට එන නාමං, නාම කරණතාය නාමං, නාමත්තේ ගහනතාය නාමං කියලා අර්ථ තුනක් තියෙනවා. නමනට එන නාමං කියලා කියන්නේ මේ චිත්තචෛසික ධර්මය. ඒක අපි දැන් ඉදිරියට හඳුනා ගන්නවා ක්‍රමානුකූලව. මේ චිත්තචෛසික ධර්මය හැමතිස්සෙම අරමුණක් ගනිමින් තමයි පහළ වෙන්නේ. අරමුණකින් තොරව මෙයාට පහළ වෙන්නට බෑ. අරමුණක් එක්ක යම් සම්බන්ධයක් මේවා ඇති වෙනවා. අරමුණක් දැනගැනීමින්, අරමුණට ඇලෙමින්, ගැටෙමින්, අරමුණ විමසමින්, රස විඳිමින් ආදී ලෙසට මේ අරමුණක් සම්බන්ධයෙන්ම තමයි මේ ධර්මය හටගන්නේ. ඒ නිසා අපි කියනවා මේවා හැමතිස්සෙම අරමුණකට බර වෙලා තියෙනවා. අරමුණක් දැසට යොමු වෙලා තියෙනවා. අරමුණකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ අරමුණකට සම්බන්ධ වීම, බර වීම, යොමු වීම තමයි අපි නැමීම කියලා කියන්නේ. වෙන ක්‍රමයකට කිව්වොත් අරමුණකින් තොරව පහළ වෙන්නට බෑ. අරමුණක් ගන්න නැතුව පහළ වෙන්නට බෑ. ඒ නිසා හැමතිස්සෙම අරමුණකට බර වෙලා, අරමුණක් අරගනිමින්, අරමුණකට යොමු වෙලා, අරමුණකට නැඹුරු වෙලා තමයි මෙතේ. ඉතින් මේ භව තමයි අපි ව්‍යාකරණානුකූලව භාෂාවක් ලෙස නැමෙනවා කියලා අර්ථකථනය කරේ. නැමෙනවා කියන එකේ තේරුම දැන් අතප්පයක් නමනවා වගේ මේ භෞතිකමය දෙයක් නෙවෙයි මේක. ධර්මයේ හැටියට සිත කියන්නේ භෞතික දෙයක් නෙවෙයි, ඒක අරූපී දෙයක්. නමුත් ඒක හැමතිස්සෙම අරමුණක් ගනිමින්, අරමුණක් තේරුම් ගනිමින්, අරමුණක් දැසට යොමු වෙම් පවතින නිසා අරමුණකට නැමෙනවා කියලා විවහාරයක් අපි දෙනවා. අරමුණකට නැමෙනවා කියලා විවහාරයක් අපි දෙනවා. ඉතින් ඒ නිසා එසේ අරමුණකට බර වෙන නිසා මේ චිත්තචෛසික ධර්ම වලට නාම කියලා වචනයක් දීලා තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි අරමුණකට නැඹුරු වෙන නිසා. පාලියෙන් කිව්වොත් නමනට්ඨේන නාම. ආරම්මන නමතිති නාම. අරමුණකට නැමෙන නිසා නාම කියලා කියනවා. ඊළඟට නාමනට්ඨේන නාම. නාමනට්ඨේන කියලා කියන්නේ නමනම. නැමෙනවා නමනවා. නමනවා කියන්නේ අපි දැන් වෙන දෙයක් නමනවා කියන එක. අපේ කය නැමෙනවා, ගහක් නැමෙනවා. අපි ගිහිල්ලා අත්තක් නමනවා. නැමෙනවා සහ නමනවා. එතකොට චිත්තචෛසික ධර්ම එකත් අපි ඉස්සරහට කතා කරන චිත්තචෛසික ධර්ම හැමතිස්සෙම හටගන්නේ එකිනෙකා සමග මිශ්‍ර වෙලා. තනි තනිව නෙවෙයි. එකිනෙකා සමග මිශ්‍ර වෙලා තමයි මේ ධර්මය හටගන්නේ. ඒ කියන්නේ සිතක් තනියම හටගන්නේ චෛසික වලට තනියම හටගන්නට බෑ. චිත්තචෛසික ධර්ම සමූහ කලාප වශයෙන් හටගන්නවා. චිත්තචෛසික ධර්ම කලාපයකට කියන අපි චිත්තුප්පාදේ කියලා. එතකොට මේ අපි හිතමුකෝ සිතෙන් අරමුණ ගන්නකොට තමයි ඒකත් එක්ක ඉන්න අනිත් චෛසික ධර්ම වලටත් අරමුණ ගන්නට පුළුවන් වන්නේ. ඒ වගේම අනිත් චෛසික ධර්මත් ඒ හටගන්න නිසා තමයි සිතට අරමුණ ගන්නට පුළුවන් වන්නේ. ඉතින් ওই විදිහට ගත්තම සිත මේ අරමුණ අනිත් චෛසික ධර්ම දෙසට නම්මවනවා. නමනවා. මොකද ඒ අනිත් චෛසික ධර්ම වලට ඒ අරමුණ ගන්නට සලස්වනවා කියන එකයි කියලා දෙන්නේ. චෛසික ධර්මයක් සිතටත් සහ අනෙකුත් චෛසික වලට ස්පර්ශය ගත්තම අවශේෂ චෛසික ධර්ම වලට සහ සිතට අරමුණ ගන්නට අවස්ථාව ලබා දෙනවා. එතකොට අපි කියනවා ඒ ධර්මයෝ
අවශේෂ ධර්මයන් නැත්තම් එකට පවතින අනිත් ධර්මයන්ට අරමුණ ගන්නට ඉඩ දෙනවා අරමුණ ගන්වනවා ඒක කියනවා අරමුණ අනිත් ධර්ම කෙරෙහි නමනවා ඒ නිසා නමන අර්ථයෙන් නැමෙන අර්ථයෙන් නාමය කියලා කිව්වා තමන් අරමුණ දෙසට බර වෙන නිසා අරමුණක් අනිත් ධර්ම දෙසට බර කරවන නිසා නාම කියලා කියලා තියෙනවා එතකොට ඒකත් නාම වලට තව අර්ථකථනයක් ඒ කියන්නේ ස්වාමිනහන්ස සමාවෙන්න දැන් අරමුණක් වෙනත් ධර්මයකට නම්ම වෙන අවස්ථාව ගැන ඔබ වහන්සේ පැහැදිලි කරනවා අන්න හරියට ඒ කියන්නේ දැන් චිත්තචෛසික ධර්ම එකට හට ගන්නවනේ එකට හට ගන්නකොට එක ධර්මයක ඉපැත්ම අනිත් ධර්මවල ඉපැත්මට අවශ්‍යයි එහෙමයි ස්වාමිනහන්ස සිත හටගත්තේ නැත්නම් චෛසික වලට හට ගන්න බෑ ඒ චෛසික හටගත්තේ නැත්නම් අනිත් චෛසික වලටයි සිතර ඒක හට ගන්න බෑ එතකොට සිත හටගෙන අරමුණ ගන්නවා කියලා කියන්නේ අනිත් චෛසික වලට තරමුණ ගන්නට ඉඩ සලස්සනවා හරිනේ ඒක හරියට නිකන් අනිත් ධර්ම වලට අරමුණ නැම්මෙවුවා වගේ ඒ කියන්නේ මේ කියන්නේ අරමුණ නාම ධර්ම කෙරෙහි අනිත් නාම ධර්ම කෙරෙහි නමනවා ඉස්සල අපි කතා කරේ අරමුණ දෙසට තමන් නැමෙනවා කියලා මේ කියන්නේ අරමුණක් අනිත් ධර්ම වෙතට නමනවා තමන් එක්ක එකට හටගන්න ධර්ම වෙතට නමනවා කියන එක එතකොට අපි ගත්තොත් ස්පර්ශය කියන චෛතසිකය නිසා තමයි චිත්තයට අරමුණ ගන්න පුළුවන් වන්නේ එතකොට අපි විවාහයෙන් කියනවා ස්පර්ශය අරමුණ සිත දෙසට නැවුවා වේදනාව හටගන්නකොට තමයි සිතටයි ස්පර්ශයට හටගන්න පුළුවන් වන්නේ එතකොට වේදනාව අරමුණ සිතටයි ස්පර්ශයේ දෙසටයි නැවුවා මේ විදිහට ඒ හටගන්න ධර්ම සමූහයක එක එක නාම ධර්මයේ එක එක චිත්තේ හෝ චෛසික ධර්මයේ අනිත් ධර්ම වලට අරමුණ ගන්නට ඉඩ දෙනවා අරමුණ ගන්වනවා ඒ නිසා අපි කියනවා අරමුණ අනිත් ධර්ම වෙත නමනවා කියලා ඒ නිසා අරමුණ නමන අර්ථයෙන්ුත් නාම කියලා කියනවා තමන් අරමුණ දෙසට නැමෙන අර්ථයෙන් සහ අරමුණ අනිත් ධර්ම දෙසට නමන අර්ථයෙන් අනිත් ධර්ම කියලා කියන්නේ එකට හටගන්නේ නාම ධර්ම වලට ඒවට නමන අර්ථයෙන් නාම කියලා ඊට පස්සේ නාමකරණට් එන නාමං කියලා තියෙනවා. ඒක සාමාන්‍ය ටිකක් ප්‍රසිද්ධ විවහාරයක් නෙවෙයි. ඒක කොටස් දෙකකට කඩනවා. නාමන්තර නාපජ්ජනතෝ සදා අත්තනාව කත නාමතාය කියලා. ඒ කියන්නේ නාම ධර්ම වල නම වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. දැන් උදාහරණයකට පටවියාපෝ තේජෝ වායෝ කියන ධර්ම ටික යම් ආකාරයකට තියෙනකොට අපි මේසේ කියලා කියනවානේ. ඒක වෙනස් ආකාරයකට තියෙනකොට පුටුව කියලා කියනවා. තවත් විදිහකට තියෙනවා කලයක් කියලා කියනවා පැදුරක් කියලා කියනවා මේ ආදී ලෙසට සතර මහා ධාතු එක එක ආකාරවලින් පවතිනකොට විවිධ විවිධ නම් විවහාර කරලා තියෙනවා නමුත් මේ නාම ධර්මය එහෙම නෙවෙයි චේතනාව හැමතිස්සම චේතනාව ලෙස වේදනාව හැමතිස්ස විඳීම ලෙස ඒකට තව වෙන නමක් මේ ආදේශක නමක් කියලා විඳිනවා වේදනාව කියලා පොඩි පොඩි සමාන පද යොදන එක නෙවෙයි මේ කියන්නේ ඒ හැම එකෙම අර්ථකථනය කරලා තියෙන එකම ධර්මයක් කෙරෙහි ඒ නිසා මේ නාම ධර්මවල තේරවාදයේ හැටියට නම වෙනස්ව විවහාර කරන්නේ නැහැ රූප ධර්මවල වගේ කියන එක තමයි ඒ අර්ථය ඒ නිසා වෙනත් නමකටපත් නොවන නිසා නම වෙනස් නොවන නිසාත් ඒවට නාම කියලා අර්ථකථනය දීලා තියෙනවා. ඒතර කෙනෙක්ට උතන ටිකක් ධර්මෙහි ඉගෙන ගත්ත කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් ලෝභයට නම් ගොඩක් තියෙනවා. ද්වේෂයට නම් ගොඩක් තියෙනවා ආදී ලෙසට. නමුත් ඒ වෙලා තියෙන්නේ ඒ ධර්මයේ තියෙන ද්විතීක ලක්ෂණ පදනම් කරගෙන නම් දීපුව මිසක් ධර්මයේ තියෙන මූලික නම ලැබෙන්නේ හැමතිස්සෙම එහි තියෙන මූලික ලක්ෂණේ පදනම් කරගෙන. ඒ නිසා මේ අර මේසය පුටුව කලය ආදී ලෙස වෙනස් නම් භාවිතා වෙන්නේ නැතුව එකම නම භාවිතා වෙන නිසාත් මේවට නාම කියලා අපේ අටුවා ටීකාවල හඳුන්වලා තියෙනවා. ඒ වගේම තියෙනවා සදා අත්තනාව කත නාමතාය. මේකත් ටිකක් භාෂා විද්‍යාත්මක බැලුවම ටිකක් අමුතු ප්‍රකාශනයක්. නමුත් තේරවාද සම්ප්‍රදාය හැටියට ගත්තම ඒකේ තියෙන්නේ මේ නාම ධර්ම වලට හැම කාලෙම හැම බුද්ධ ශාසනයකම යොදලා තියෙන එකම නම වේදනාවේ ඒ බුද්ධ ශාසනයේත් වේදනාවමයි. හැම බුද්ධ ශාසනයකම චිත්තේ චිත්තය ආදී ලෙසට. ඒකට භාෂා වෙනස් වෙනකොට සමාන නම යෙදෙන්න පුළුවන්. නමුත් ඒ පාලි භාෂාවෙන් ඒක එකම නම යොදන්නේ කියන එක තමයි තේරවාදයේ විවරණය. ඉතින් ඒ නිසා ඒක මහා මේරු පර්වතයේ පෘථිවිය සම්බන්ධිනුත් ඒ සඳහන් අදහස තියෙනවා. නමුත් අර විදිහට වෙනස් නමකටත්පත් නොවන ස්වභාවයෙන්ම ඒ නමක් සහිත ධර්මවලට නාම කියලා කියන ඒවා අයිති වෙන්නේ මේ චිත්තචෛසික ධර්මවලට. මේ නිර්වචනය සාමාන්‍යයෙන් අපි ගත්තොත් දෙවෙනි එක හැමදාම ඒ නම තේනවා කියන එක භාෂා විද්‍යාත්මකව ගත්තම ගොඩක් විමසිය යුතු ප්‍රකාශනයක්. ඉතින් ඊට පස්සේ හතරවෙනි එක තමයි නාමායත්ත ගහනතාය නාම. නාමායත්ත ගහනතාය නාමං කියලා කියන්නේ මේ නාම ධර්මය අපි දැනගන්න ඕනේ නම අහලා.
ඒව නම අහලා දැනගන්නට තියෙන්නේ. අපිට නැතුව මේ නාම ධර්ම තේරුම් ගන්න හරි අමාරුයි මිනිස්සෙට. ඒවා පිළිබඳව බුද්ධ දේශනාව අහලා පොතපත කියවලා තමයි ඒවා තේරුම් ගැනීම සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි අපිත් එක්ක දැන් එකලංග කවුරු හරි හිටියත් එයාගේ හිතේ තියෙන එක අපිට එකපාර කියන්න බෑනේ. සමහර විට වෙන වෙන දේක් හිත හිත ඉන්නවෙන්න පුළුවන්. අපිට තරහව කමක් කරනවා වෙන්නට පුළුවන් හිතනවා වෙන්නට පුළුවන් නමුත් අපි ඒක තේරුම් ගන්නේ සමහර ඥානවන්තයෝ නම් ඉතින් තේරුම් ගන්න සමර්ථයි නමුත් සාමාන්‍ය මිනිස්සෙක් එක තේරුම් ගන්නේ යා කිව්වොත් තමයි තේරෙන්නේ මම මේ දේ තමයි හිතුවේ කියලා නමුත් රූපේ හැම නෙවෙයි රූපේ තුවාලයක් එහෙම තිබුණොත් මොනවා හරි බෙහෙතක් එහෙම කරලා තිබුණොත් අපිට එකපාරට දැනගන්න පුළුවන් අපිමයි අහන්නේ මොකද උනේ කියලා අපිමයි අහන්නේ කෙලින් මොකද්ද උනේ කියලා ඉතින් නාමයේ සම්බන්ධයෙන් එහෙම නෙවෙයි ඒක ඒ වෙන කෙනෙක් කියන වචන අනුසාරයෙන් තමයි අපි තේරුම් ගන්න. ඒ නිසා නම් අනුසාරයෙන් නම් වචන අනුසාරයෙන් තේරුම් ගන්න නිසාත් නාම කියලා මේ දේවල් වලට කියනවා. එතකොට ඒ නිසා අපි අර්ථ හතරක් ගත්තා. අරමුණක් දැස නැඹුරු වෙන නිසා නැමෙන නිසා නාම, අරමුණක් අනිත් ධර්ම වෙත නමවන නිසා නාම, ඊට පස්සේ වෙනත් නමකටපත් නොවන නිසා සහ හැමදාම ඉදිච්ච නමක් ඇති නිසා නාම කියලා කිව්වා. ඊට පස්සේ නම අනුසාරයෙන් නමක් අනුසාරයෙන් වචන අනුසාරයෙන් තේරුම් ගන්න නිසා නාම කියලා හඳුනන මේකෙන් අදහස් වන්නේ චිත්ත චෛතසික ධර්මවලට තේරවාදයේ හැටියට සිත කියන එකම ධර්මයක් චෛතසික ධර්ම 52යි මේ කියන ධර්ම 53 තමයි නාම ලෙස අපි හඳුන්වලා තියෙන්නේ අභිධර්ම ක්‍රමයේ හැටියට ඒකෙත් මට කෙටි වචනයක් කියන්න ඕනේ අපේ තියෙනවා විභංග සූත්‍රය කියලා පටිසමුපාදයේ පිළිබඳ සූත්‍රයක් සංයුත්තනිකායේ ඒකේ හැටියට මේ නාම කියන වචනයෙන් අර්ථකථනය කරන්නේ වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියන චෛතසික පහ විතරයි ඒ නිසා මේ දැන් නාම කියන වචනේ යෙදෙන තැන්වල ඒ ඒ තැනට ගැලපෙන විදිහට අර්ථ ගන්නට ඕනේ. දැන් ওই සංඛාර කියන වචනයත් එහෙමයි. ඉදිරියේදී මම විස්තර කරන්නම් ඒ සංඛාර කියන එකට සාමාන්‍යයෙන් අර්ථ 10කට වඩා තියෙනවා ත්‍රිපිටකයේ. අපේ දේශනා ඇතුලේ. ඉතින් ඒ නිසා සමහර තැන්වල නාම කියනකොට චෛතසික කීපයක් විතර නිරූපණය වෙන්නේ. අපි මෙතන මේ කතා කරන්නේ චිත්ත චෛතසික ධර්ම සියල්ලටම තමයි නාම කියලා අපි හඳුන්වලා තියෙන්නේ. මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති කියලා.